ආයුබෝවන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය ධාරාවේ තියෙන ඉංජිනේරු ඇඳීම පාඩමේ විකසන චිත්‍ර පිළිබඳව. එහෙමනම් පාඩමට අවතීර්ණ වෙන්න කලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දුවා දරුවන්ට මම විවෘත ආරාධනාවක් කරනවා. එන්න අපි හැමෝම එකතු වෙලා මේ පැය තුළ මේ විකසන චිත්‍ර ටික අඳිමු. අපිට චිත්‍ර නිර්මාණය කරන්න අවශ්‍ය වෙන කවකටුවක්, අඩි රූලක්, පැන්සලක්, ඒ ආදී ද්‍රව්‍ය ටික අරගෙනම රූපවාහිනිය ඉදිරියෙන් අසුන් ගන්න. මුලින්ම බලමු අපි විකසනයක් කියන්නේ මොකක්ද කියලා. සරලවම ගත්තොත් විකසනයක් කියන එක අපිට හඳුන්වන්න පුළුවන් පතරොමක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා බ්ලොක් එකක් කියලා. ඒත් විකසනය කියන එක අර්ථ දැක්වුවොත් අපිට කියන්න පුළුවන් යම්කිසි කුහරාකාර වස්තුවක් එක් කැපුම් තලයක් ඔස්සේ හෝ වස්තුව සංකීර්ණ නම් කැපුම් තල කිහිපයක් ඔස්සේ කපලා තනි තලයකට දිගහැරලා ගත්තාම ලැබෙන හැඩය. ඉතින් අපි බලමු කොහොමද මේ විකසන චිත්‍ර අඳින්නේ කියලා. දැන් මං කිව්වනේ ඔයාලට කුහරාකාර වස්තු තියෙනවා කියලා භාවිතේ. එහෙනම් ඒ වස්තු වලට අපි උදාහරණ බලමු. බාල්දිය, පුනීලය, බේසම, පෙට්ටිය, ටින් එක විවිධාකාරයේ කුහරාකාර වස්තු අපිට භාවිතයේ දකින්න ලැබෙනවා. එහෙනම් මේ භාණ්ඩ නිෂ්පාදනයට පෙර අපි ඒ භාණ්ඩවල චිත්‍රය ඒ තහඩුව මත හෝ ඒ අදාළ අමුද්‍රව්‍ය මත ඇඳීම සිදු කරනවා. එතකොට මේ චිත්‍ර එකින් එක අඳිනවට වඩා පහසුයි අපිට මූලික පතරමක් කපාගෙන ඒ ආශ්‍රයෙන් එකවර චිත්‍ර කිහිපයක් කපා ගන්න එක. එතකොට මේකේ අපිට තියෙන වාසි මොනවාද කියලා බලමු අපි. පළවෙනිම දේ අපි එකවර චිත්‍ර කිහිපයක් කපා ගන්න නිසා අමුද්‍රව්‍ය අපතේ යාම අවම වෙනවා. ශ්‍රම වියදම අවම වෙනවා. ඒ වගේම නියමිත කාලපරාසයක් තුළ අපිට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙන නිසා වෙළඳපොළට වැඩි සැපයුම් ප්‍රමාණයක් නිකුත් කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මේකේ තියෙන මූලිකම දෙයක් තියෙනවා භාණ්ඩය නිමි භාණ්ඩයක් බවට පත් කිරීමට පෙර අපිට අදහසක් ගන්න පුළුවන් මේ භාණ්ඩයේ තියෙන අඩුපාඩු මොනවද කියලා. එහෙම නැත්නම් මේකට තවත් කොටසක් අපි මෙන්න මේ විදිහට එකතු කරොත් එහෙම මේක මීට වඩා වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඔන්න ඔය විදිහට මේ පතරම් ඇඳීමේදී විකසන චිත්‍ර භාවිතයේදී අපිට සැලසෙන වාසි තියෙනවා. එහෙනම් පුතේ මේ විකසන චිත්‍ර ඇඳීමේදී අවධානය යොමු කරන්න ඕනේ මූලික කරුණු මොනවාද කියලා අපි බලමු. මේ විකසන චිත්‍ර ඇඳීමේදී අනිවාර්යයෙන්ම කෙලවරවල් ඇලවීම සඳහා මූට්ටු වාසි අපි තියන්න ඕනේ. ඒ වගේම නැමුම් දාර කඩ රේඛා වලින් අඳින්න ඕනේ. මෙතනදී මම යමක් කියන්න ඕනේ පුතේ, මම මේ චිත්‍ර අඳිද්දී නැමුම් දාරත් ඝන අඛණ්ඩ රේඛා වලින් ඇඳා. මොකද ඔයාලට රූපවාහිනී තිරයෙන් එක දිස්වෙද්දී යම් අපහසුතාවයක් ඇති වෙයිද කියලා හිතපු නිසා. නමුත් ඔයාලා හොඳට මතක තියාගන්න විකසන චිත්‍රයක් අඳීමේදී නැමුම් දාර අනිවාර්යයෙන්ම කඩ රේඛා වලින් ඇඳිය යුතුමයි. ඒ වගේම කැපුම් දාර ඝන අඛණ්ඩ රේඛා වලින් අඳින්න ඕනේ. චිත්‍ර ඇඳීමේදී අපි රේඛා ක්‍රම දෙකක් භාවිතා කරනවා, සමාන්තර රේඛා ක්‍රමය සහ අරීය රේඛා ක්‍රමය. ඊට පස්සේ අපි බලමු අපිට උසස් පෙළ විෂය ධාරාවේ යටතේ තියෙනවා විකසන අඳින්න සිලින්ඩරයක, ඡේදීය සිලින්ඩරයක, කේතුවක, ඡේදීය කේතුවක, ඒ වගේම පිරමීඩයක. එහෙමනම් අපි මුලින්ම පටන් ගමු සිලින්ඩරයක විකසනයක් අඳින්න. ඒකෙදි සිලින්ඩරයක විකසනය ඇඳීමේදී ක්‍රම කිහිපයක් තියෙනවා. අපි එහෙනම් පළමු ක්‍රමයට සිලින්ඩරයක විකසනය අඳින්න බලමු. මම ඔයාලට මේ හැඩතලයක් වස්තුවක් හදාගෙන ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. මේකේ මෙතන දෙපැත්තෙම පියන් දෙකම ඕනේ වෙනවා. නමුත් මං එක පැත්තක විතරක් පියන හදාගෙන ඇවිල්ලා තියෙනවා. මොකද ඔයාලට මට මෙන්න මේ වක්‍රාකාර දිග රේඛීය දිගකට පත් කරන්න ඕනේ කියන එක පෙන්වන්න ඕනේ නිසා. එහෙනම් දුවේ පුතේ මේකෙදි බලන්න ඔයාලට මේ චිත්‍ර ඇඳීමේදී ඔයාලට මේ සිලින්ඩරේ අරය කීයද උස කීයද කියන එක දෙනවා. අන්නේ මිනුම් උපයෝගී කරගෙන ඕනේ අපි විකසන චිත්‍රය අඳින්න. එහෙමනම්
මුලින්ම අපි කරන්නේ සැලැස්මයි ඉදිරි පෙනුමයි අඳ ගන්න එක. එතකොට අපි දන්නවා මේ බලන්න සිලින්ඩරයේ සැලැස්ම කියලා කියන්නේ වෘත්තයක්. ඒක තමයි මම මෙතන මේ ඇඳලා තියෙන්නේ. සි ඉදිරි පෙනුම අපි බැලුවාම ඒක අපි යම්කිසි තලයකට ප්‍රක්ෂේපණය කරොත් අපිට මේ පේන වක්‍රාකාර පෘෂ්ඨයත් තනි තලයකට ගත්තාම අපිට ලැබෙන්නේ ඍජු කෝණාශ්‍රයක්නේ. එහෙනම් මේ සිලින්ඩරයේ ඉදිරි පෙනුම වෙන්නේ ඇත්තටම ඍජු කෝණාශ්‍රයක්, සැලැස්ම වෙන්නේ වෘත්තයක්. එහෙනම් අපිට ඒ දීලා තියෙන මිනුම් වලට අපි වෘත්තය අඳිමු. ඔයාලා කව කට්ටට අරයක් අරගෙන 2.5ක වගේ අරයක් ගන්නකෝ. අරයක් අරගෙන වෘත්තයක් නිර්මාණය කරන්න. ඒ නිර්මාණය කරද්දී මම මේ බෙදලා තියෙන කොටස් 12ට බෙදන්න අවශ්‍ය නැහැ. මේ පළමු ක්‍රමයේදී වෘත්තය පමණක් අඳින්න. ඇඳලා මෙන්න මේ තියෙන 9යි 3යි කියන තැන් දෙකේ තියෙන ලක්ෂ දෙක තියෙනවානේ. අන්නේ ලක්ෂ දෙක විහිිත චතුරාස්ත්‍රයක් ආධාර කරගෙන හෝ ලම්බකයක් නිර්මාණය කරගනිමින් ඉහළට ප්‍රක්ෂේපණය කරන්න. මේ තියෙන්නේ මං ඇඳලා අන්නේ රේඛා දෙක. ඉහළට ප්‍රක්ෂේපණය කළා යටින් තිරස් රේඛාවක් අඳින්න. තිරස් රේඛාවක් ඇඳලා මෙන්න මේ PS දුර කියලා කියන්නේ ඔයාලට ඒ දීලා තියෙන සිලින්ඩරයේ උස. මේ විදිහට සැලැස්මයි ඉදිරි පෙනුමයි ඇඳලාට පස්සේ අපි ඊළඟට බලමු විකසනය අඳින්නේ කොහොමද කියලා. මම මේක ඕගොල්ලන්ට දිග හැරලා පෙන්වන්නම් සිලින්ඩරයක විකසනය කොයි වගේද කියලා. මෙන්න මේ වගේ රූපයක් තමයි අපිට ලැබෙන්නේ. මේ බලන්න මම මේ වටේ රේඛා සියල්ලම ඝන අඛණ්ඩ රේඛා වලින් ඇඳලා තියනවා කියලා ඔයාලට පේනවද? ඒ වගේම මෙන්න මේ නැමුම් රේඛා මෙන්න මෙතන මම මේ තියලා තියෙන්නේ. මෙන්න මේක තමයි මම කිව්වේ ඇලවීමේ වාසි තියන්න ඕනේ කියලා. ඔයාලට පේනවද ඒක? මෙන්න මෙතනින් මේක නැවෙනවානේ. මේ නැමීමේදී ඒක නැමුම් ධාරයක්. ඒ ධාරය මං කඩ රේඛාවකින් ඇඳලා තියෙනවා. මේ තමයි පියන. මේ පතුලටත් පියනක් තියෙන්න ඕනේ. නමුත් මම මේකෙදි මේක හදාගෙන ආවේ නැහැ. මොකද ඔයාලට මෙන්න මේ වක්‍ර දිග මේක විකසණය දිග හැරියාම රේඛීය දිගක් බවට පත් වෙන බව පෙන්වන්න අවශ්‍ය නිසා. එහෙනම් අපි මෙන්න මේ රූපය අඳිමු දැන් විකසණය. ඒ විකසණය අඳින්න මුලින්ම කරන්න ඕනේ අපි දැන් කලින් සැලැස්මෙදි ගත්තනේ අරයක්. අන්නේ අරය අරගෙනම වෘත්තයක් නිර්මාණය කරන්න. ඒ වෘත්තයේ කේන්ද්‍රය ඕ විදිහට නම් කරන්න. නම් කරලා ඉවර වෙලා විෂ්කම්බය හරහා සිරස් රේඛාවක් අඳින්න. ඒක AB කියලා නම් කරන්න. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ සිලින්ඩරයේ තියෙන වෘත්තාකාර දිග අපි රේඛීය දිගක් බවට පත් කරන්න ඕනේනේ. එහෙනම් මෙන්න මේ ඒ ලක්ෂයේ ඉඳලා ස්පර්ශකයක් අඳින්න දකුණු අත පැත්තට. එතකොට මෙන්න මේ ස්පර්ශකය අඳින විදිය ඔයාලට කලින් පාඩමේදී කියලා දීලා තියෙනවා. නමුත් මම නැවත මතක් කිරීමක් කරන්නම්. දැන් අපේ මෙන්න මේ P ලක්ෂයේ තමයිනේ අපේ මේ රූපයේ හැටියට ඒ ලක්ෂය වෙන්නේ. එහෙනම් මෙන්න මේ ඒ ලක්ෂය හරහා කේන්ද්‍රයේ ඉඳලා රේඛාවක් අඳින්න වෘත්තයෙන් පිටතට. ඒ රේඛාවේ P ලක්ෂයේ ඉඳන් P ලක්ෂය කේන්ද්‍ර කරගෙන දෙපැත්තට සමාන දුරවල් දෙකක් ලකුණු කරන්න. ඒ දුරවල් දෙක තමයි මම ඔය M හා N ලෙස නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ M ලක්ෂය මත කවකට තියලා මේ දුරෙන් භාගයකට වඩා වැඩි දුරක් අරගෙන චාප දෙකක් ගහන්න. ඊට පස්සේ M දුරම කවකටට අරගෙන N ලක්ෂය තියලා අපි අර ඇඳපු චාප දෙක ඡේදනය කරන්න. එහෙනම් A ලක්ෂ දෙක යා කරාම මෙන්න මේ P ලක්ෂය හරහා යන රේඛාවට අපි කියන්නේ P ලක්ෂයේදී ඇඳි ස්පර්ශකය කියලා. එහෙනම් දුවේ පුතේ ඒ විදිහට අපි ඇඳපු ස්පර්ශකයක් තමයි මේ AC කියලා කියන්නේ. මෙන්න මේ AB දුර තියෙනවානේ අපේ වෘත්තයේ විෂ්කම්බය. අන්නේ විෂ්කම්බය වගේ තුන් ගුණයක් මෙන්න මේ AC රේඛාව මත ලකුණු කරන්න ඒ වලින් පටන්ගෙන. එතකොට තමයි මෙන්න මේ C ලක්ෂය අපි ලබාගෙන තියෙන්නේ. ඊට පස්සේ පුතේ
මෙන්න මෙතන O කේන්ද්‍ර කරගෙන දක්ෂිණාවර්තව අංශක 30ක කෝණයක් ලකුණු කරන්න. ඒක තමයි මම මේ E කියලා ලකුණු කරලා තියෙන්නේ. අපි දන්නවා අංශක 30ක කෝණයක් නිර්මාණය කරන්න ලේසි. කවකටට මේ OB අරේම අරගෙන B වල තියලා චාපයක් ගහන්න. B ලක්ෂයයි A චාපයයි ඡේදනය කරා නම් අපිට අංශක 30ක කෝණයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ E ලක්ෂය ඉඳන් අඳින්න AC රේඛාවට සමාන්තර රේඛාවක් AB කැපෙන තෙක්. A ලක්ෂය තමයි මම F කියලා ලකුණු කරලා තියෙන්නේ. මෙන්න මේ F සහ C ලක්ෂය ආකරහම මෙන්න මේ FC දුරෙන් තමයි අපිට අර වෘතයේ පරිධියේ දිග ලැබිලා තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ FC කියන දුර අපි ගත්තනම් විකසනය නිර්මාණය කරන්න පුළුවන් අපිට. මේ මං ඇඳලා තියෙන්නේ CF රේඛාව කියලා කියන්නේ මෙන්න මේ අපි ගත්ත FC දුර. ඒ දුර ලකුණු කළ තිරස් රේඛාවක් විදිහට දෙපැත්තෙන් ලම්බක දෙකක් ඇඳලා හරි එහෙම නැත්නම් විහිිත චතුරස්‍රය භාවිතයෙන් අපිට සිලින්ඩරයේ උස ලකුණු කරලා මේ සිලින්ඩරයේ විකසනය සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙනම් ඊළඟ රූප රාමුවේ තියෙනවා අපි ඇඳපු සැලැස්ම කොහොමද, ඉදිරි පෙනුම කොයි වගේද, සිලින්ඩරයේ විකසනය කොයි වගේද කියලා. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟට යමු දෙවන ක්‍රමයට. දෙවන ක්‍රමයේදීත් අපි කලින් වගේම තමයි අපිට වෘත්තයේ අරය අරගෙන පුළුවන් සැලැස්ම අඳින්න. ඒ වගේම කලින් කිව්පු ක්‍රමයටම අපිට පුළුවන් ඉදිරි පෙනුම අඳින්න. මේකෙදි මම මේ වෘත්තය කොටස් 12කට බෙදලා තියෙනවා, ඔයාලට පේනවා ඇති. මේක ඕන වෙන්නේ අපිට ඡේදීය සිලින්ඩරයක් අඳින්න. ඒකත් අපි මේ වෙලාවෙම අඳිමු. එහෙනම් ඔයාලා දුවේ පුතේ මෙන්න මේ වෘත්තය සමාන කොටස් 12කට බෙදා ගන්න. බෙදද්දී මුලින්ම කේන්ද්‍රය හරහා තිරස් රේඛාවක් අඳින්න, ඊට ලම්බකව සිරස් රේඛාවක් අඳින්න. ඊට පස්සේ ඔයාලා මේක කොටස් 12කට බෙදා ගන්න. බෙදාගෙන මෙන්න මේ ලක්ෂ ටික ලකුණු කරන්න බිඳුවේ ඉඳන් 12 තෙක්. ලකුණු කරලා මේ සියලුම රේඛා සිරස් රේඛා විදිහට ඉහළට ප්‍රක්ෂේපණය කරන්න. ඒ ප්‍රක්ෂේපණය කරලා ඉවර වෙලා මේ කලින් කියපු ක්‍රමයටම ඉදිරි පෙනුම සම්පූර්ණ කරගන්න. එහෙමනම් මේකෙදි අපි කරන්න යන්නේ මේ විකසනයේ අඳිද්දී මේ වෘත්තාකාර දිග රේඛීය දිගකට අපි කෙලින්ම ඉස්සෙල්ලා එකවරපත් කරගත්තා. මෙතනදී අපි කරන්න යන්නේ මෙන්න මේ 12න් එකක කොටසක් පාවිච්චි කරලා ඒ ඡාප දිග රේඛීය දිගක් බවට පත් කළා. ඒ කොටස් 12 මෙන්න මේ රේඛාව මත ලකුණු කළා තමයි අපි සිලින්ඩරයේ විකසනය අඳින්න යන්නේ. එහෙනම් අපි බලමු ඊළඟට මේ වෘත්තාකාර කොටසක් අපි කොහොමද රේඛීය දිගක් බවට පත් කරන්න කියලා. එහෙනම් ඔයාලා අර වෘත්තය බෙදලා තියෙනවනේ කොටස් 12කට. එතනින් එක කොටසක් ගන්න. එක කොටසක් අරගෙන මෙන්න මේ විදිහට ඡායයක් අඳින්න. අන්න ඒක අපි OB කියලා නම් කරමුකෝ. මෙන්න මේ OB දුර ලම්බ සමච්ඡේදනය කරන්න. අපි දන්නවා කවකටුව O මත තියලා ඉහළටින් පහළින් ඡාපයක් ගහන්න, B මත තියලා එම ඡාප දෙක ඡේදනය කරන්න. ඡේදනය කළා ඒ ලක්ෂ දෙක යාකරහම අපිට OB වල ලම්බ සමච්ඡේදකය ගන්න පුළුවන්. අපි ඒ ලම්බ සමච්ඡේදිත ලක්ෂය දුවේ පුතේ D කියලා නම් කරමු. මෙන්න මේ ඇඳපු ජාය අපි වම්පසට තව ටිකක් දික් කරනවා. දික් කරලා කවකටට ගන්න මේ OD දුර. OD දුර කවකටට අරගෙන ඕවල කවකටේ තුඩ තියලා මෙන්න මේ ඇඳපු දික් කරන නද රේඛාව ඡේදනය කරන්න. අන්නේ ලක්ෂය අපි H කියලා නම් කරනවා. එතකොට පුතේ මේ HO දුර සමානයි OD දුරට. ඊළඟට දුවේ පුතේ අපි බලමු මෙන්න මේ O ලක්ෂය හරහා අපි ස්පර්ශකයක් අඳින්න ඕනේ. කලින් මං කියලා දුන්නා ඕගොල්ලන්ට කොහොමද වෘත්තයේ මත පිහිටි ලක්ෂයකට ස්පර්ශකයක් අඳින්නේ කියලා. ඒ ක්‍රමය භාවිතා කළා ඔයාලා O ලක්ෂයේ ඉඳන් ස්පර්ශකයක් අඳින්න.
ඊට පස්සේ මෙන්න මේ HB දුර කවකට්ටට අරගෙන අරය විදිහට H ලක්ෂයේ මත කවකට්ටේ තුඩ තියලා අඳින ලද ස්පර්ශකය ඡේදනය කරන්න. ඒ ඡේදනය කරපු ලක්ෂය තමයි අපි මේ Z ලෙස නම් කරලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ මෙන්න මේ ඇඳපු OB වල තියනව නේද වක්‍ර රේඛාවක්. අර 12න් එකක දුරක් වෘතයේ කොටසක්. අන්නේ ඡාප දුරට සමානයි මෙන්න මේ OZ කියන රේඛීය දුර. එහෙමනම් අපිට මේ විකසණය අඳිද්දි මෙන්න මේ OZ දුර වගේ දුරවල් 12ක් ලකුණු කරා නම් අපිට පුළුවන් සිලින්ඩරයේ විකසණය අඳින්න. ඒක තමයි දුවේ පුතේ දෙවනි ක්‍රමය වෙන්නේ. ඊළඟට අපි බලමු ඡේදීය සිලින්ඩරයක විකසණය අඳින්නේ කොහොමද කියලා. මේ බලන්න. එහෙනම් මම ඔයාලට හදාගෙන ආවා ඝනවස්තුවක් බලන්න. මෙන්න මේක තමයි ඡේදීය සිලින්ඩරයක් කියලා කියන්නේ. මෙන්න මේ කැපුම් තලයේ ඔස්සේ කපලා තියෙනවා. හරි. අපි එහෙනම් මේක දිග ඇරලා බලමු මේකේ විකසණය කොයි වගේද කියලා. බලන්න දිග ඇරියාම අපිට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ රූපයක්. ඔයාලට නිකන් හිතෙන්නේ නැති නේද මෙන්න මේ ලක්ෂයේ ඉඳන් කෙලින්ම අඩි රූලක් තියලා රේඛාවක් අඳින්න පුළුවන් දෙපැත්තට කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි පුතේ. ඔයාලා ඇත්තටම ඇඳලා බලන්න ඒක එහෙම වෙන්නේ නැහැ. අපිට මේක සුමට රේඛාවකින් තමයි යා කරන්න වෙන්නේ. ඒක ඔයාලට ඇඳට පස්සේ තේරුම් ගන්න පුළුවන් වෙයි. මේකෙදිත් බලන්න මම මෙන්න මේ නැමුම් ධාරය කඩ රේඛාවකින් ඇඳලා තියෙනවා. අනිකුත් සියලුම ධාර මං ඝනාකණ්ඩ රේඛාවලින් ඇඳලා තියෙනවා. හරි. එහෙමනම් අපි බලමු මේක කොහමද අඳින්නේ කියලා. මේකෙදි අපි දැන් කලින් ඇඳගත්තනේ මේ වෘත්තයේ කොටස් 12කට බෙදලා ඉවර වෙලා ඒක අපි ප්‍රක්ෂේපණය කරගත්තනේ ඉදිරි පෙනුමට. එහෙනම් මෙන්න මේ හරහා රේඛාවක් අඳින්න ඒක තමයි අපේ ඡේදීය අක්ෂය වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ දුරවල් අපි විකසණයට ඇඳ ගන්න ඕනේනේ. මෙන්න මේ විකසණය අඳිද්දී මම මෙතන ඔයාලට තවත් ක්‍රමයක් කියලා දීලා තියෙනවා. මෙන්න මේ රේඛාව සමාන කොටස් 12කට බෙදලත් අපිට මේ ඉරි ටික ඇඳ ගන්න පුළුවන්. මම ඒක ඔයාලට ඊළඟට කියලා දෙන්නම්. ඊට කලින් අපිට කලින් ඇඳපු 12න් එකක කොටසක් රේඛීය දිගකට පරිවර්තනය කිරීමේ ක්‍රමය මගින් අපිට පුළුවන් මේ කොටස් 12 ලකුණු කරගන්න. එහෙමනම් ඒ රේඛා මත අපි මෙන්න මෙතන මේ කැපුම් ලක්ෂ්‍ය ටික ප්‍රක්ෂේපණය කරන්න ඕනේ. එහෙනම් ඔයාලා බලන්න මේ සියලුම කැපුම් ලක්ෂ්‍ය මෙන්න මේ රේඛාවට ප්‍රක්ෂේපණය කරන්න. එහෙදි මෙන්න මේක දැන අවධානය යොමු කරන්න ඕනේ. මේ වෘත්තයේ මේ ලක්ෂය බලන්නකෝ 9. 9 තමයි එතකොට මේ PS රේඛාවේ මෙතන මේ පහළින්ම කැපිලා තියෙන්නේ. එහෙනම් මෙතනත් අපි රේඛාව දිග්ගහැරියාම පටන් ගන්මයි අවසානයයි 9. එහෙනම් මෙන්න මේ රේඛාව දික් කරාම මේ ලක්ෂය ලකුණු කරගන්න 9 කියන ස්ථාන දෙකේ. ඊට පස්සේ මෙතන බලන්න මේ වෘත්තය දිහා. මේ වෘත්තයේ මෙතන කැපිලා තියෙන්නේ 10 දී 8 දී. මෙන්න මෙතන කැපිලා තියෙන්නේ 10 දී 8 දී. නම් මේ රේඛාව අපි ප්‍රක්ෂේපණය කරාම විකසණයට ඒ උස ලකුණු කරන්න ඕනේ අපි 10 දී 8 දී. ඒ විදිහටම බලන්න වෘත්තයේ මෙතන 11 7. එහෙනම් මෙන්න මේ උස අපි ප්‍රක්ෂේපණය කරන්න ඕනේ 11 8යි 7යි. ඔන්න ඔය විදිහට සියලුම ලක්ෂ්‍ය අපි ප්‍රක්ෂේපණය කරගන්න ඕනේ විකසන චිත්‍රයට. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා. අපිට මේ දුර මේ උස හෝ මෙන්න මේ උස කවකටට ගන්න පුළුවන්නේ. මේ උස කවකටට ගත්තා කියමුකෝ. එහෙනම් කවකටේ තුඩ මෙතන තියලා ඡාපයක් ගැහුවා, මෙතන 9 තියලා ඡාපයක් ඇඳා. ඊසවසේ මේ උස කවකටට ගත්තොත් 10 තියලා ඡාපයක් ඇඳා, 8 තියලා ඡාපයක් ඇඳා. ඔය ක්‍රම දෙකෙන් ඕනම ක්‍රමයකින් පුළුවන් පුතේ අපිට
मे विकसने चित्रे निर्माण करगा मे लक्षटिक लकन कराट पे मेन मेतन हुदीन बलव तोगलांट पेने मे का अड़ रोलाकतील आकर बेह अभी मुलिंगेम हितुट बला ए लक्ष सुमट वकराने मेन मे विधियट तमाय अभी चेदीय सिलीर विकसने अंदगाने ओयालट मेतन पेनलतीन सलास्म इदिरी पेनम विकसने कोई वगेद कीला चेदीय सिलीर हरिदे पुते ईलंगट अपि बलमु सरल रेखावा कोमद समान कोटास वोल्ट बेदाने कीला मांग इसला किवाने वालट अर कोटास दोलह अपिट ए अंदपु रेखाव कोटास दोलहकट बेदला गान्न पुलुवां कीला एहेमनां मेन्न मे विधियट तमाय अपि सरल रेखावा कोटास दोलहकट बेदाने हो समान कोटास गणनकट दीला तियेन मेकेदी अपिट बेदान्न ओने रेखाव मुलिम्म एंद गान्न एक तमाय मम ओय ए बी कियला एंदला तियेन्ने ईलंगट ईट आनत रेखावा कंदिन्न ओने अपि मेन्न मे ए बी रेखावट सुलु कोणयक हिटिन विधियट ए वलिन पटन अरगेन दैन अपिट रेखाव बेदन्न अवश्य कोटास कियकटद ए बी रेखाव कोटास 12कट बेदन्न अवश्य न मेन मे आनत रेखावत बेदाने कोटास दुलाहकट मम मेतने वाले कोटास हतरकट बेदलातीन वोट अवश्य कोटास गानट मे रेखाव बेदाण एक बेदाने कवकट दुरा गण केटी दुरा गण रेखाव दिगाईना केटी दुरा गण बेदाने कोटास गण अडुना आपट टीका पड़ी दुरा गात कमाक नह कवकट दुरा करगेन एलाक्षे मत कवकटे तुड तीयला मेक चाप छेदने मगिन्न बिट अवश्य कोटास गणंट बेदागान्न पुलुवा बेदल इवर वेला ए अवसान लाक्षे तियनवाने अवसान लाक्षे आई अपे बेदिय युतु रेकावे अवसान लाक्षे आई कियन लाक्षे देक याकरान्न ए याकरपु रेकावट समांतरव අනික් රේඛාටික අඳින්න අවශ්‍ය තැන් වලින් දැන් මේක මං කළා තියෙන්නේ සරල රේඛාවක් සමාන කොටස් හතරකට බෙදලා නිසා මම මේක 3 2 1 කියන ලක්ෂ්‍යවලදීත් AB රේඛාව කපලා තියෙනවා ඡේදනය කළා තියෙනවා කොහොමද මේ හතර ඉඳන් B වලට ඇඳපු රේඛාවට සමාන්තර රේඛාවලින් මෙතන ඉඳන් අපි සමාන්තර රේඛා අඳිද්දිදුවේ පුතේ පාවිච්චි කරන්න ඕනේ විහිිත චතුරස්‍රයයි सरल धारे आईकन देखम नेतापीट सामांतर रेखाटिक हरियट अंदगा बरी उत्तेम मे ए बी रेखाव सामान कोटासोल्ट पेदागनी मे हेकिट नेह एना बलमु अभी ईलंगट मुखाद अपिट अंदीन तीयला दंगी अनवा मंगल की अट्ठा सिलीर एक चेदीय सिलीर एक केतुक विकसने अंदीन तीन वाक्यला तेपी अंदीन केतुक विकसने मे मम हदागिन तीनवा केतुआ पलान मेके सलास्म की आने उड़ता ओयालट पेन मैतने मे इधर पेनम दिहा बलो तोगल पेनवा मे का තලයකට ප්‍රක්ෂේපණය කළා ගත්තොත් එහෙම අපිට ලැබෙන්නේ ත්‍රිකෝණයක් මේක අපි ඡේදනය කරලා බලමු අපිට ලැබෙන්නේ කොයි වගේ රූපයක්ද කියලා මෙන්න මේ වගේ රූපයක් අපිට ලැබෙන්නේ බලන්න ඒකෙදිත් मेन मे नमुम धार मम खडरेखावलींदलतीयनवा अनेक्सियलुम धार गण अखंड रेखावलींदलतीयना हरिपुते नापी बलम मेक कुहमदापी अंदीन कियला दमंगयालट क्यू अने मेके सलस्म तूर्ते आख्यला एहना मुलिम अभी मेके सलस्म अंदगेमो ईट पास अंदिमो मेन मे त्रिकोण आखन इदिरी पेनुम मेकेदि छेदीय विकसने कंदीन वश निशा तमय मम वृत्ते कोटास दुलाहकट बेदलतीयन्ने एहेम नैत्तं कोटास दुलाहकट बेदन्न अवश्य वेन्ने नैहे एहेमनम् पुते ओयालट दीला तियेन अरय अरगेन
ඔයාලා කේතුවේ සැලැස්ම අඳින්න ඒ වගේම උස අරගෙන පුළුවන් අපිට ඉදිරි පෙනුම අඳින්න මේ ඉදිරි පෙනුම අඳිනකොට අපි වෘතයේ කේන්ද්‍රය තියෙනවනේ මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් අපි ඉහළට ප්‍රක්ෂේපණය කරන්න ඕනේ රේඛාවක් ඇඳ ගන්න ඕනේ ඒ වගේම මෙන්න මේ දෙපැත්තේ මේ රූප සටහනේ හැටියට මං ගත්තොත් 0.6යි කියන ලක්ෂ දෙක ඒ ලක්ෂ දෙක හරහාත් ලම්බකයක් අපි ඉහළට ප්‍රක්ෂේපණය කරන්න ඕනේ එතකොට මේ 0.6 කියන ලක්ෂ දෙක හරහා ඇඳපු ලම්බකය අපිට ඉදිරි පෙනුමේ පතුල වෙනවා ඒක තමයි මම මේ PQ කියලා නම් කරලා තියෙන්නේ එතකොට මේ කේන්ද්‍රය හරහා ඇඳන්නේ අපි ලම්බකයක් ඒ ලම්බකය ඉහළටම ඇඳලා අපිට පුළුවන් ඒකේ කේතුවේ ලම්බක උස ලකුණු කරන්න ඊට පස්සේ මේ P කියන ලක්ෂය සහ Q කියන ලක්ෂය අර ලම්බක රේඛාවේ මුදුනට ලකුණු කරා නම් අපිට මම ඔය E කියලා ලකුණු කරලා තියන්නේ ඒක ඒක තමයි කේතුවේ ශීර්ෂය වෙන්නේ හරි දැන් ඒ කියපු විදිහට අපි කේතුවේ ඉදිරි පෙනුම ඇඳගෙන තියෙනවා ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේ කේතුවේ විකසනය අඳිනකොට මෙන්න මේ ධාරය මෙන්න මේ රේඛාව අපි අඳින්න ඕනේනේ මේක අඳින්නේ කොහමද මෙන්න මේ උස කියන්නේ මොකක්ද කේතුවේ ඇල උස එහෙනම් අපිට මෙන්න මේ කේතුවේ ඇල උස නම් අපි දන්නවනේ ඒක අපිට රේඛාවකින් ඇඳලා ඒක අරය කරගෙන මෙන්න මේ ඡාපය ඇඳොත් එහෙම අපිට මෙන්න මේ ඡාපය නේද කේතුවේ විකසනය අඳින්න ප්‍රයෝගී වෙන්නේ එහෙනම් අපි බලමු ඒක කොහමද අඳින්නේ කියලා එහෙනම් මං කියපු විදිහට කේතුවේ ඇල උස කවකට්ටේට අරගෙන මෙන්න මේ E කියන ලක්ෂය මත කවකට්ටේ තුඩ තියලා ඡාපයක් අඳින්න. ඡාපය පටන් ගත්ත තැන තමයි මම ඔය O කියලා ලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි අර වෘත්තයේ කොටස් 12කට බෙදුවා ඔයාලට මතක ඇතිනේ. මම නැවතත් ඒ රූපය ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන 12කට බෙදලා මෙන්න මේ වෘත්තයේ දිග නේද ඇත්තටම ඔය කේතුවේ වක්‍රධාරය වෙන්නේ එහෙනම් මෙන්න මේ වෘත්තය දිග හැරලා එතෙන්ට ඇඳනනම් දිග හැරලා කියලා කියන්නේ රේඛීය දිගකට ගන්න බෑ මොකද කේතුවේදීත් අපි අඳින්නේ ඡාප දිගක්නේ වක්‍රාකාර දිගක් එහෙනම් කවකට්ටට ගත්තොත් අපි මෙන්න මේ 1 12න් එකක දුරක් බිඳුව මත කවකටේ තුඩ තියලා එක කියන දුර මැන්නොත් මේ දුරවල් සියල්ලම සමානයිනේ අන්නේ එක කොටසක් අරගෙන මෙන්න මේ ඇඳපු රූපයේ දිගේ අපි ලකුණ කරොත් කොටස් 12ක් අපිට එනව නේද අර කේතුවේ වක්‍රාකාර දිග එහෙනම් ඒක තමයි මේ ඊළඟට මේ රූප සටහනෙන් ඕගොල්ලන්ට ඇඳලා තියෙන්නේ කවකටේ ඒ දුර අරගෙන කොටස් 12කට ලකුණු කරලා තියෙනවා ඊළඟට ඔන්න ඔය ඊ ලක්ෂය ඒ කියන්නේ කේතුවේ ශීර්ෂය සහ බිඳුව ලක්ෂය යා කරන්න ඒ වගේම ඊ ලක්ෂය සහ 12 වෙනි ලක්ෂය යා කරන්න මේකෙන් පුළුවන් අපිට කේතුවේ විකසනය ඇඳ ගන්න මේ තියෙන ඔයාලට සැලැස්ම ඉදිරි පෙනුම සහ විකසනය කියන රූප තුනම එක රූප රාමුවකට අරගෙන මං හිතනවා දුවේ පුතේ දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා කේතුවක විකසනය කොහොමද අඳින්නේ කියලා. එහෙනම් ඊළඟට අපිට යන්න තියෙන්නේ ඡේදීය කේතුවක විකසනය අඳින්න. එහෙනම් අපි බලමු ඒක කොහොමද අඳින්නේ කියලා. දැන් මං ඔයාලට කලින් කිව්වා නේද මේ වෘත්තයේ සමාන කොටස් 12කට බෙදා ගන්න කියලා. දැන් ඒක අපිට උර්ථේ සමාන කොටස් 12කට බෙදාගත්තු එක වමනා වුණා තමයි අර එක ඡාප දුරක් ගන්න නමුත් ඒක ඉහළට ප්‍රක්ෂේපණය කරපු එක ඕනේ උනේ නැහැනේ ඉදිරි පෙනුමට ප්‍රක්ෂේපණය කරපු එක දැන් තමයි අපිට ඒක ඕනේ වෙන්නේ ඡේදීය කේතුව අඳිනකොට තමයි ඕනේ වෙන්නේ මෙතන බලන්න දුවේ පුතේ මෙන්න මේ කියන මම මේ තද කළු රේඛාවෙන් ඇඳලා තියෙන ඇල ඉරි දෙකක් තියනවා නේද අන්නේ ඒක සත්‍ය දිග උනත් මේ ඇතුලේ මං ඇඳලා තියෙන 1 2 3 4 5
හත අට නමේ දහය එකොළහ කියන ස්ථානවලින් ඇඳලා තියෙනවා නේද මම ඊට වඩා පාටින් අඩු රේඛාවක් ඒක මං කේන්ද්‍රයට ආකල්ලා තියෙනවානේ ඒ ආකල්ලා තියෙන රේඛාවල් ඇත්තටම රේඛාවලින් අපිට සත්‍ය දිග ගන්න බෑ එහෙනම් ඒ සත්‍ය දිග ගන්න නම් අපි ඒක සත්‍ය දිගකට පරිවර්තනය කරගන්න ඕනේ ඒක කරන්නේ පුතේ මෙන්න මේ විදිහට මෙන්න මේ මං දැන් කිව්වනේ ඔයාලට මම මේ තද රේඛාවෙන් ඇඳලා තියෙන ඇලීරි දෙක සත්‍ය රේඛා කියලා සත්‍ය ඇල දිග කියලා එහෙනම් අන්නේ රේඛාවට අපි ප්‍රක්ෂේපණය කරොත් මෙන්න මේ මං ලාපාටින් ඇඳලා තියෙන රේඛා ටික අපිට පුළුවන් මේ රේඛාවලත් සත්‍ය ඇල උස හොයා ගන්න ඒක බලන්න තමයි මම මෙන්න මේ ලක්ෂ්‍ය යා කරලා තියෙන බලන්න තිරස් රේඛාවකින් මේ ඇඳලා තියෙන ඇල රේඛාවට යා කරලා තියෙනවා ඕගොල්ලන්ට පේනවද එහෙමනම් මෙන්න මේ රේඛාවල දිග කවකටුවට ගත්තොත් ඇත්තටම අපිට පුළුවන් සත්‍ය දිග කීයද කියලා බලා ගන්න ඒ ගත්තු සත්‍ය දිග කවකටට අරගෙන දැන් අපි ඒ ටික ලකුණු කරලා තිබුණානේ බිංදුවේ ඉඳන් 12ට ඒ අදාළ රේඛාව මත ලකුණු කරා නම් අපිට පුළුවන් ඡේදීය කේතුවක විකසනය අඳින්න. ඒක තමයි මම මේ ඇඳලා තියෙන්නේ. මං ආපහු කලින් ස්ලයිඩ් එකට ගිහිල්ලා ඔයාලට පැහැදිලි කරන්නම් ඒක දුරගත්තේ කොහොමද කියන එක. මේ උස අපි කවකටට ගත්තොත් එහෙම. මෙන්න මෙතන ශීර්ෂයේ ඉඳන් අපි උස ගමුකෝ. මෙන්න මෙතෙන්ට උස ගත්තොත් මේ කියන්නේ බිඳුව සහ 12 වෙනි ලක්ෂයේ. ඒ උස බලන්න මම මේ උස බිඳුවේ සහ 12 වෙනි ලක්ෂයේ ලකුණු කරලා තියෙනවා. අපි කලින් රූප රාමුවට යමු නැවතත්. මෙතනදී මෙන්න මේ කියන උස මං ගත්තොත් එහෙම මේ රේඛාවට තියෙන මේ මම මේ කියන්නේ පිටතින් තියෙන රේඛාව දිගේ ගන්න ඕනේ. ඒ උස ගත්තොත් මෙතන කීයද තියෙන්නේ 1 11යි. අන්නේ 1 11 කියන ලක්ෂ දෙකේ බලන්න ඊළඟ රූප රාමුවේ මම ඒක ලකුණු කරලා තියෙන. මේ බලන්න. ඊට වඩා චුට්ටක් ඉහළින් නේද යන්නේ. ඊළඟට 2 10යි. 3 9යි. ඔය කියන විදිහට අපිට සියලුම ලක්ෂ්‍යවල දුරවල් කවකටුවට අරගෙන මෙන්න මේ ඇඳපු විකසන චිත්‍රයේ මත ලකුණු කරොත් ඒ රේඛා මත බලන්න මෙන්න මේ විදිහට පුළුවන් අපිට මේ ඉරි ටික සුමට රේඛාවකින් යා කරොත් ඡේදීය කේතුවක විකසනය කොයි වගේද කියලා බලා ගන්න. මේක මම හදාගෙන ඇවිල්ලා තියෙනවා අපි ඒක බලමු. මේ බලන්න අර කලින් තිබ්බ කේතුවම මම මෙන්න මේ අක්ෂය ඔස්සේ මෙන්න මේ කැපුම් තලය ඔස්සේ ඡේදනය කළා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක අපි දිගහැරලා බලමු ඇත්තටම අපිට අර රූප රාමුවේ දැක්කා වගේ රූපයක්ද අපිට ලැබිලා තියෙන්නේ කියලා. බලන්න පුතේ ඔයාලට පේනව නේද? ලැබිලා තියෙන රූපය ඇත්තටම අපි අර චිත්‍රයේ ඇඳ වගේම රූපයක් කියලා. ඒකෙදිත් බලන්න මම නැමුම් දාර කඩ රේඛාවලින් මෙන්න මෙතන ලකුණු කරලා තියෙනවා මේ පැත්තේ. අපි බලමු දැන් මොනවද පුතේ අපි ඇඳපු චිත්‍ර වෙන්නේ විකසන චිත්‍ර වෙන්නේ සිලින්ඩරය ඡේදීය සිලින්ඩරය කේතුව ඡේදීය කේතුව එහෙනම් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ එක චිත්‍රයක් අඳින්න විතරයි විකසන චිත්‍රයක් මොකක්ද දුවේ පුතේ ඉතුරුනේ අපිට පිරමීඩයක් බලන්න මම පිරමීඩයක් හදාගෙන ඇවිල්ලා තියෙනවා මේ වැදිත් අවශ්‍ය විදිහට පතුල ඕනේ වෙනවා මම මේකෙදි හදලා නැති වුණාට මේකත් අපි ඡේදනය කරලා බලමු එක් කැපුම් තලයක් ඔස්සේ කොයි වගේ රූපයක්ද අපිට ලැබෙන්නේ කියලා බලන්න මෙන්න මේ වගේ රූපයක් තමයි අපිට ලැබෙන්නේ
මේකෙදිත් බලන්න මං සියලුම නැමුම් රේඛා ඇඳලා තියෙන්නේ කඩ රේඛා වලින්. සියලුම මායිම් රේඛා මම ඇඳලා තියෙනවා ඝන අඛණ්ඩ රේඛා වලින්. එහෙනම් අපි බලමු මේකේ චිත්‍රය අඳින්නේ කොයි වගේද කියලා. මේකේ චිත්‍රය අඳිද්දී බලන්න නැවත සැරයක් මෙන්න මේ සැලැස්ම කොයි වගේද කියලා. ඔයාලට පේනවද මේ සැලැස්ම කොටුවක් කියලා? ඒ වගේම මේ බලන්න ඉදිරි පෙනුම. ඉදිරි පෙනුම ගත්තොත් මොකක්ද? ත්‍රිකෝණයක්. එහෙනම් ඔයාලට දීලා තියෙන මිනුම් වලට අනුව සැලැස්ම අඳින්න සමචතුරස්‍රයක් වන විදිහට. ඒ වගේම ඒක අපි නම් කරගමුකෝ. දී තිබෙන පිරමීඩේ ඉදිරි පෙනුම හා සැලැස්ම අඳින්න. සැලැස්ම අපි අඳිනවා, ඒක නම් කරනවා A B C D විදිහට. මම මේ E කියලා ලකුණු කරලා තියෙන්නේ මොකක්ද පුතේ? සැලැස්ම කියන්නේ මොකක්ද? සැලැස්ම කියලා කියන්නේ අපි උඩින් බැලුවහම අපිට පේන රූපය කොයි වගේද කියලා. එහෙනම් මෙන්න මේ පිරමීඩයක් දිහා අපි උඩින් බැලුවොත් අපිට කොයි වගේ රූපයක්ද ලැබෙන්නේ? මෙන්න මේ කොටුවක් ලැබෙනවා. ඒ වගේම මම මේ ඇඳලා තියෙන මේ හරහට ඇඳලා තියෙන විකර්ණ විදිහට ඇඳලා තියෙන රේඛා දෙක මොකක්ද? ඒ රේඛා දෙක තමයි මේ රූපයෙන් අපෞසරයක් ඕගොල්ලන්ට පෙන්වන්නම්. මෙන්න මේ කියන ධාර හතර තමයි මම ඔයාලට ඔය සැලැස්මේ විකර්ණ විදිහට ඇඳලා තියෙන්නේ. මේ ධාරය මෙන්න මේ වටේට තියෙන ධාර හතර තමයි මෙන්න මේ සැලැස්මේ විකර්ණ දෙකක් විදිහට ඇඳලා තියෙන්නේ. එතකොට ඔය ඊලක්ෂය කියන්නේ මොකක්ද? මෙන්න මේ මුදුන. මෙන්න මේ අපේ කේතුවේ මුදුන තියෙනවානේ. මෙන්න මේ මුදුන තමයි ඊලක්ෂය විදිහට මම සැලැස්මේ ඇඳලා තියෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම පුළුවන් ඒ විදිහට A B C D කියලා සැලැස්ම අඳින්න සහ ඊලක්ෂය ලකුණු කරන්න. මේක ඉදිරි පෙනුම අඳිනකොට අපිට පුළුවන් ඔය DC කියන ලක්ෂ්‍ය හරහා ඉහළට සිරස් රේඛා දෙකක් ප්‍රක්ෂේපණය කරලා තිරස් රේඛාවක් ඇඳලා AB රේඛාව ඇඳගන්න. ඊට පස්සේ මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා නැවතත් ලම්භකයක් ඇඳලා පුළුවන් අපිට පිරමීඩයේ ලම්භක උස ලකුණු කරලා මෙන්න මේ E කියන ශීර්ෂය ලකුණු කරගන්න. AE සහ EB ලකුණු කරා නම් අපිට පුළුවන් රේඛා ඇඳ ගත්තා නම් ඉදිරි පෙනුම සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ නැවත බලන්න පුතේ මෙන්න මේ රූපය දිහා. මේක දිහා බලන්න ඔයාලට මේක ළඟට අරගෙන බැලුවොත් පෙනෙයි මෙන්න මේ කියන රේඛා දිග. අපි අඩි රූලක් තියලා මැනලා බැලුවොත් අන්න ඒ රේඛා දිගයි මෙන්න මේ මැද්දෙන් ඇඳුවත් අපි රේඛාව. මේ මැද්දෙන් අඳින රේඛාවයි දිග වෙනස්. මෙන්න මේ මැද්දෙන් අඳින රේඛාවේ දිගට වඩා මේ රේඛාවේ දිග වැඩි. නමුත් මේ රූපයේ හැටියට මෙතනදී අපිට මෙන්න මේ EA රේඛාවෙන් පෙන්වන්නේ ඇත්තටම මෙන්න මෙතන උස. නමුත් ඇත්තටම අපි අඳින්න ඕනේ මෙන්න මෙතන ඒ ලක්ෂය හරහා මෙන්න මේ ඇලට තියෙන උසනේ අපි අඳින්න ඕනේ. මෙන්න මේ E වල ඉඳන් මෙතන A වලට තියෙන උස. නමුත් ඒක නෙමේ අපි මේ ඇඳහම එන්නේ මෙන්න මේ මෙන්න මෙතෙන්ට තියෙන දුර. මෙන්න මෙතන. පේනවද ඔයාලට මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර? නමුත් අපි අඳින්න ඕනේ ඇත්තටම මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ විකර්ණයේ තියෙනවනේ දිග. අන්නේ දිගයි අපි අඳින්න ඕනේ. එහෙනම් ඒ දිග කීයද කියලා හොයාගන්නේ කොහොමද කියලා අපි බලමු. මේ තියෙන සැලැස්මේ තිරස් රේඛාවක් අඳින්න වම් පසට කේන්ද්‍රයේ ඉඳන් ඇඳලා ඉවර වෙලා කවකට්ටට ගන්න මෙන්න මේ EA කියන දුර. EA කියන දුර කවකට්ටට අරගෙන E වල කවකට්ටේ තුඩ තියලා චාපයක් ඇඳලා මේ ඇඳපු තිරස් රේඛාව කපන්න. ඒ කැපුවාම අපිට F කියලා ලක්ෂයක් එනවා. මෙන්න මේ F කියන ලක්ෂය අපි උඩට ප්‍රක්ෂේපණය කරනවා.
ඒක කරන්නේ කොහොමද මේ AB රේඛාව අපි වම් පසට දික් කරලා ඉවර වෙලා ඒ රේඛාව හමු වෙන තැන අපි G කියලා ලකුණු කරගන්න. ඔන්න ඔය G කියන ලක්ෂය අපි E ලක්ෂයට යා කරොත් අන්න ඒක තමයි ඇත්තටම බලන්න පුදුවේ පුතේ මෙන්න මෙතන. මෙන්න මේ විකර්ණයේ හරහා තියෙන E A කියන දුර තමයි මෙන්න මේ EG කියන රේඛාවෙන් අපිට පෙන්වන්නේ. මේ EA කියන රේඛාවෙන් පෙන්වන්නේ මෙන්න මෙතන දුර. මෙන්න මේ තිරස් රේඛාව හරහා තියෙන මෙන්න මේ E ලක්ෂයේ ඉඳන් මෙතෙන්ට තියෙන දුර. එහෙනම් අපි EA වල තියෙන සත්‍ය දිග නිර්මාණය කරගත්තා. දැන් අපිට ඕනේ විකසනය අඳින්නේ කොහොමද කියලා බලන්න. දැන් අපි දන්නවනේ අර කියපු EG මෙන්න මේ කියන EG දිග තමයි සත්‍ය දිග කියලා. එහෙනම් කරන්න ඕනේ අපි කව කට්ටට ගන්නවා EG කියන දුර. කව කට්ටට අරගෙන කව කට්ටේ තුඩ තියලා ඉවර වෙලයි මං ඒ ලක්ෂ්‍ය ලකුණු කරලා තියෙනවා. ඒ විදිහට කලින් අපි අර කේතුව අඳිද්දි වගේම චාපයක් අඳින්න. මෙතන මන් දැන් A කියලා ලියන්නේ සත්‍ය A. ඇත්තම කියනො නම් මෙතන G ලක්ෂය. නමුත් මට මෙතන A B C D කියලා ලක්ෂ හතරනේ තියෙන්නේ. මේ දුර ඇත්තටම EA කිව්වට EG කියන දුර. නමුත් මගේ සත්‍ය ලක්ෂය මොකද? ඒකයි මම A කියලා ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් A ඇඳපු චාපය මත කව කට්ටට ගන්න මේ AB BC CD DA කියන දුරවල් ටික අරගෙන චාප ඡේදනයේ මගින් මේකේ AB CD නැවතත් අවසාන කියන්නේ පටන් ගන්න මේ ලක්ෂ්මයමයි ඒක A කියලා ලකුණු කරන්න. එහෙමනම් මේ E කියන ලක්ෂයට පළවෙනි A කියන ලක්ෂය යා කරන්න අවසානයේදීත් A කියන ලක්ෂය යා කරා නම් අපිට මෙන්න මේ විදිහට ඇඳ ගන්න පුළුවන් වෙනවා පිරමීඩයක විකසනය. එහෙනම් දුවේ පුතේ අපිට උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය ධාරාව යටතේ විකසන කියන පාඩම යටතේ අපිට අඳින්න નિયમિત වෙලා තිබුණ විකසන චිත්‍ර පහම අපි ඇඳලා අවසන් කරා. මං හිතනවා ඇත්තටම ඔයාලට දැන් තනියෙන් ඒ නිර්මාණ ටික කරන්න පුළුවන් කියලා. ඉතින් දුවේ පුතේ ඔයාලට මේ වීඩියෝව නැවතත් නරඹන්න අවශ්‍ය නම් ඔයාලට ඔයාලගේ දැනුම නැවතත් ලබා ගන්න අවශ්‍ය නම් ඔයාලා නරඹන්න channel NI YouTube නාලිකාව. ඒ ඔස්සේ ඔයාලට පුළුවන් නැවතත් මේ වීඩියෝව නරඹලා ඔයාලගේ දැනුම අලුත් කරගන්න. එහෙනම් පුතේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.